මීට වසර 2100කට පෙර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලිඛිතව සටහන් කළ ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කතාව ඇලෝකෝ උදපාඩි විස්තර කරයි. ඒ මොහොත දක්වාම ගුරු ශිෂ්‍ය පරම්පරාවන් 38ක් පුරා විහිදුණු කැප වූ බෞද්ධ භික්ෂුන් විසින් බුදුන්ගේ ඉගැන්වීම් වාචික සම්ප්‍රදායන් මගින් ගෙන එන ලැබීය. සෝළ නායකයන් 7 දෙනෙකු මුහුද හරහා ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමත් සමග වළගම්බ රජුගේ පාලනය නතර වේ. තත්ත්වය වඩාත් නරක අතට හරවන අභ්‍යන්තර කැරලිකරුවෙකු වන බ්‍රාහ්මණ තියා රජුට විරුද්ධව නැගී සිංහාසනයේ ඉල්ලා සිටි. රාජධානිය පෙරලීම සඳහා බ්‍රාහ්මණ තියා ආක්‍රමණිකයන් සමග එක්වන බව දුටු රජු පසුව පලායනු ඇත. පිටුවහල් කරන ලද රජ බෞද්ධ පැවිදි ප්‍රජාව වන භික්ෂුන්යා විසින් ආරක්ෂා කරනු ලබන බව සතුරන් දැනගනි. රජුගේ සැඟවුණු ස්ථානය පිළිබඳ විස්තර සොයා ගැනීම සඳහා ඔවුන් අහිංසක ග්‍රාමීය ජනතාවට මෙන්ම භික්ෂුන් සාමාජිකයින්ට වදහිංසා පමුණුව. අද හිංසාවලින් බේරීම සඳහා වනාන්තරයට පැන යාම හැර භික්ෂුන් වහන්සේලාට මෙය විකල්පයක් නොවේ. අවාසනාවකට එය ආක්‍රමණිකයන් ඔවුන්ගේ ලේ වැගිරීම දිගටම කරගෙන යන බැවින් ඔවුන් මරණයට පත්වීම වළක්වන්නේ නැත. මේ අතර වසර 12ක් තිස්සේ පවතින සාගතයෙන් ශ්‍රී ලංකාව අධික ලෙස පීඩාවට පත්ව ඇත. දරුණු තත්ත්වයන් යටතේ කිසිදු ආකාරයක ආහාරයක් නොමැතිව භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලාට බුද්ධ වචනය ඉගෙන ගැනීමට උපදෙස් දීම, සමහර විට ඔවුන්ගේ මිය යන හුස්මෙන් ඔවුන්ට ඉගැන්වීම, සැඟවී සිටීම නිශ්ලේෂ බව තීරණය කළ රජතුමා තම ආධාරකරුවන්ගේ සහාය ඇතිව රට සහ බෞද්ධ ආගම ගලවා ගැනීමේ උපාය මාර්ගයක් සැලසුම් කරයි. ඔවුන්ගේම කෑදරකම නිසා ආක්‍රමණික නායකයන් සිංහාසනය සඳහා එකිනෙකා මරා දැමීමට පටන් ගනි. මේ සියල්ල සිදුවෙමින් තිබේදී රජතුමා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සතුරු හමුදාවන්ට පහර දී දූපත නැවත අල්ලා ගනි. පුදුම සහගත ප්‍රාතිහාරයකදී සුබදහම වසර 12ක් තිස්සේ පැවති සාගතය අවසන් කරමින් දිගු කලක් බලා සිටි වැසිගෙනයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලෞකික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා මහා සංගමයේ සමාජිකයන් තීරණය කරන්නේ ඔවුන් ලිවීමට කැපවීමට හා ඔවුන්ගේ දිරාපත් වීම වැළැක්වීමට කවුන්සිලයක් පැවැත්විය යුතු බවයි. ත්‍රිපිටක ලිවීමේ පෙර නූවිරු අධ්‍යාත්මික කර්තව්‍යය ඉටු කිරීම සඳහා භික්ෂුන් රාජකීය අනුග්‍රහය යටතේ රැස්වේ.